මොකද හේතුව තමයි කුඩා ජල විදුලි භාරාගාර ඉදිකිරීම සඳහා හෝ එහෙම නැත්නම් මහ පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ප්‍රධාන වේල්ලක් ඉදි කරලා ඒ වේල්ලේ ඉඳලා තව වෙනත් ප්‍රදේශයකට එහෙම නැත්නම් විදුලි බලය නිෂ්පාදනය කරන ටර්බයින් එක කැරකෙන ස්ථානය දක්වා ජලය නලමගින් අරගෙන යනකොට ප්‍රධාන ජලමූලාශ්‍රයේ සමහර වෙලාවට කිලෝමීටර් කීපයක් ජලය නොමැති වෙන තත්ත්වයක් පරිවර්තනය වෙනවා. සමහරලාට ඒකේ 10%ක ජල දහරිතාවක් ඒ දියපාරෙන් ලබා දෙන්න ඕනයි කියලා තිබුණට බොහෝ වෙලාවට නීතියේ සඳහන් වුණාට ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න සමහර අවස්ථාවලදී නීතියෙන්ම ගැසට් නිවේදන මාර්ගින්ම සඳහන් කරලා තියෙන ස්ථාන කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙයි අපිට ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කරාට පස්සේ මේ ඒ ආශ්‍රිතව පිහිටලා තියෙන දියඇල්ලට ජලය ලබා දීම සඳහා අනිවාර්යයෙන්ම වෙනමම නලයක් මගින් ජලය ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ගැසට් නිවේදනයක් කරාම ඒ තත්ත්වය ඇති කරලා තියෙනවා. නමුත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මේ කුඩා ජල විදුලි බලාගාර හරහා මේ ගැටලුකාරී තත්ත්වය ඇති වෙලා තියෙනවා. අපි ඒක දකින්න ලැබෙනවා ස්ථාන බොහොමයක. අපි තෙත් කලාපයේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල පවා ඒක දකින්න ලැබෙනවා. ඉතින් ඒකෙන් වෙන බලපෑම් මං කිව්වා ආකාර කීපයක් තියෙනවා කියලා. එකක් තමයි මේ වේල්ලක් ඉදි කරලා කිලෝමීටර් කීපයක් වතුර නොමැති වෙනකොට ඒ ජලජ පද්ධතියේ ඉන්න ජෛව ප්‍රජාවට ලොකු බලපෑමක් එනවා. ඒ ජලජ පද්ධතිය විතරක් නෙමෙයි, මොකද දියපහරක ගලාගෙන යනකොට ඒ දියපහරේ ඒ ජලජ පද්ධතිය විතරක් නෙමෙයි තෙත් ස්වභාවයේ එහෙම නැත්නම් ජලජ ජීවීන් ගේ රැකවරණයේ තියෙන්නේ ඒකේ දෙපැත්තේ තියෙන අපි ඒකට කියනවා ගංගාශ්‍රිත වනාන්තර තීරය කියලා. එහෙම නැත්නම් ඒ ආශ්‍රිතව පිහිටලා තියෙන පටු තීරය. ඒ තීරයත් තෙත් පරිසර පද්ධතියක් විදිහට ඉතාම හොඳින් අනුවර්තනය වෙනවා. මොකද ඒ පරිසර පද්ධතීන් වලට වෙන වෙනම අනුවර්තනය වෙච්ච ජීවීන් ඉන්නවා. ඒක සත්ව විශේෂ වගේම ශාක විශේෂ බොහොමයක් තියෙනවා. ඉතින් මේ දියපහර ස්වභාවය වෙනස් කිරීමට ලක්ුණොත් එහෙම මේ ජෛව ප්‍රජාවට ලොකු බලපෑමක් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ මේ වන විට හඳුනාගත්ත විශේෂ 93ක් ජීවත් වෙනවා. ඒ 93ෙන් 51ක්ම ලංකාවට ආවේනික ජීවි. ඊට අමතරව අපි මිරිදිය කකුළු විශේෂ ලංකාවේ 52ක් ජීවත් වෙනවා. මිරිදිය කකුළු විශේෂ 52කින් 51ක්ම ලංකාවට ආවේනිකයි. එතකොට අපි මේ සියලුම දියපහරවල් වල දකින වෙල් වල දකින කක්කුට්ටා එහෙම නැත්නම් අපි කකුලෝ විදිහට හඳුන්න මේ හැම එක්කෙනෙක්ම එකම එක්කෙනෙක් කැරෙන අනිත් සියලු දෙනාම ලංකාවට ආවෙනිකයි. ඒක මුළු ලෝකෙම ලංකාව විතරයි ජීවත් වෙන්නේ. ඊට අමතරව මිරිදිය ඉස්සන් විශේෂ, මිරිදිය බෙල්ලන් විශේෂ, ඊට අමතරව බොහෝ බත්කූරන් විශේෂවල ඒ සියලුම බත්කූරන්ගේ ගිනිකූරන්ගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථා ගත කරන්නේ ජලයේ. ඊට අමතරව අපේ ජලජ පද්ධතිවල දකින්න ලැබෙනවා ජලජ ශාක බොහොමයක්. අති උඩයන් කියන ජලජ ශාක, ඒ විතරක් නෙමේ අපි හඳුන්වන කෙකටිය ශාක, කෙටල ශාක විශේෂ මේවා ජලජ පද්ධති ආශ්‍රිතව වර්ධනය වෙන. ඉතින් එතකොට මේ විදිහට ජලවිදුලි බලාගාර ඉදි කරාට පස්සේ කිලෝමීටර් කීපයක ප්‍රදේශයකට මේ ප්‍රධාන ජලමූල ප්‍රභවයේ ජලය නොමැති වෙනකොට අර කියන ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන්ම ඒ ප්‍රදේශවලින් වඳ වෙලා යාම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ ඊළඟ බලපෑම තමයි ඒ කලාපය තුළදී ඒ දෙපැස්සේ ජීවත් වෙන ජනතාව මේ ජලමූලාශ්‍රය මත යැපෙනවා නම් දෛනික ජල අවශ්‍යතාවයන් සපුර ගන්න, පානීය ජල අවශ්‍යතාවයන් සපුර ගන්න යැපෙනවා නම් ඒ යැපුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එනහිටිනවා. එතකොට ඒ බලපෑම් විවිධාකාරයි. ඒ කියන්නේ මිනිසාට ඇතිවන බලපෑම් තියෙනවා ඒක හරහා, ඒ ජලජ පද්ධතියේ ජීවත් වෙන ජෛව ප්‍රජාවට සිද්ධ වෙන බලපෑම් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තහම මේ ජල විදුලි බලාගාර ක්‍රියාවලීන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ලොකු බලපෑමක් සිද්ධ වෙනවා.